ඊයේ දිනේ අපි දැක්ක පාර්ලිමේන්තුවේ ඉතාම නින්දිත ලෙස මේ පාර්ලිමේන්තුව රටේ පාර්ලිමේන්තුව නොමගාරිමින් රටේ ජනතාව නොමගාරිමින් බරපතල ප්‍රකාශයක් හර්ෂ සිල්වා මැතිතුමා පාර්ලිමේන්තුවේදී කෙරුවා. ඊයේ දිනේ ඔබතුමාලා දැක්ක පාර්ලිමේන්තුව ආරම්භ කරලා වැඩ කටයුතු ප්‍රධාන වැඩ කටයුතු කරගෙන යන අතරේ අතරමඟදී සවස් වරුවේ 4 දක්වා අතිටවන්නට සිද්ධ වුණේ කතිකයෝ නොමැතිවීම නිසා. කතා කරන්න නම් දීලා කතිකයෝ පැමිණලා හිටියේ නැහැ. 4 වෙනකන් කල් තිබුණාට පස්සේ 4ට ඇවිල්ලා අපව සටන් කරලා පැය භාගයක් ඉල්ලගෙන මගේ කතාවත් අවසන් වුණාට පස්සේ ඇවිල්ලා මෙවැනි බරපතල බොරු රැසක් හර්ෂ සිල්වා මැතිතුමා මුළු රටටමත් පාර්ලිමේන්තුවටත් ප්‍රකාශ කළා. මේක පාර්ලිමේන්තුවේ බොරු කියන එක පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට මුවා වෙලා අලුත් දෙයක් නෙමෙයි. ඒක හුඟක් වෙලාවට කරන දෙයක්. හැබැයි අපි දැකලා තියෙනවා පසුපෙළ මන්ත්‍රීවරු සහ ඔය සාමාන්‍ය අය එහෙම කෙරුවත් හර්ෂ සිල්වා මැතිතුමා කියලා අපි කියන්නේ අපි විශ්වාස කරන්නේ අපි බොහොම ගරු කරන පාර්ලිමේන්තුවේ උගත්තියයි විශ්වාස කරන. ඒ වගේම අපිට පහුගිය කාලේ ඔහුගේ ගැන තිබුණු තිබුණු මතය තමයි හරි දෙයක් වෙනවා නම් එතුමා ඒ හරි දෙයට වුණත් එකඟ වෙනවයි කියන තර. හැබැයි මැතිවරණේ ළඟින්දද දන්නේ මොකක් හරි විශාල බලපෑමක් එතුමාට සිද්ධ වෙලා තියෙනවා. ඊයේ දිනේ පෝට් සිටි එකේ මේ බදුසහන පිළිබඳ වැට් එක වැඩි කරන එකේ රෙගුලාසිය අනුමත කරන වෙලාවේ සහ මුලින් මුළු රටේම ජනතාව නොමග යවමින් පාර්ලිමේන්තුව නොමග යවමින් එතුමා ප්‍රකාශ කරන්න උත්සාහ කෙරුවේ රටේ ජනතාවට බදු වැඩි කරන ගජමිතුරන්ට නැත්තම් හෙන්චයියන්ට කියලා කියන ඔබතුමාලා දැක්කා. හෙන්චයියුන්ට හිලා පෝචිටි ගි ඉන්වෙස්ට් කරන්න බෑ ඩොලර් මිලියන 100ක් ඕනේ එක තැනක ඉන්වෙස්ට් කරන්න. හැබැයි රටේ ජනතාවට බදු වැඩි කරන ගමන් මේ දේශපාලන හෙන්චයියන්ට බදු සහන දෙනවා කියලා කියන තමයි එතුමා උත්සාහ කෙරුවේ. එතුමා සභාගත කරනවා ලේඛනයක්. ඒකට කියන්නේ කොලේ වහලා ගහනවායි කියලා. එතුමා සභාගත කරනවා මම දෙන්නම් ඔබතුමාලට මේකේ පිටපත් අපි ඔබතුමාලට දෙන්නම් මේක ප්‍රසිද්ධ ලිය කියවිලකද ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ ඊයේ පළවෙච්ච ගැසට් නිවේදනයේ සහ ඒ සංශෝධන. එතකොට මේකෙදී එතුමා ඔබතුමා දැක්ක පැහැදිලිව කියනවා නංග වගේ කුත් කියලා ජීවිත කාලයට බදු සහන දීලා තියනවා ඒ සමාගම් වලට කවදාක්වත් පෝට් සිටිකේ බදු ගෙවන්න ඕනේ නැහැ. ජීවිත කාලයේදීම බදු සහන දීලා තියනවා කාටද අයිතියක් තියෙන්නේ මෙහෙම බදු සහන දෙන්නේ කියන කාරණා. ඒකල එතුමා සභාගත කරනවා කොලකෑල්ල. එතුමා සභාගත කරන්නේ මොකද්ද? මේකට තමයි මේ කොලේ වහලා ගහනවායි කියලා කියන්නේ. මේ තුට්ටු දෙකේ දේශපාලනය කරනවායි කියලා කියන එක අපි හර්ෂ සිල්වා මැතිතුමාට කරරුවේ නැති චෝදනාවක් මෙච්චර කාලේ. ඔය අද දිනේ මම පැහැදිලි චෝදනාවක් කරනවා හර්ෂ සිල්වා මැතිතුමාත් මේ තුට්ටු දෙකේ දේශපාලනට බැහැලා තියෙනවා. ඉතාලම කනගාටුයි. මොකද මේ තියෙන්නේ ඊයේ ගත්ත ගැසට් නිවේදනය. මේකේ පළවෙනියටම තියෙනවා ඒකේ මුල් පිට දෙවෙනි පිටේ තියෙනවා මේක අපි දෙන්නම් ඒ බලයලත් තනත්තාගේ නම සහ උදාහරණ මේකත් ආසිරි පෝට් සිටි හොස්පිටල් පුද්දෙන් සමාන පළවෙනි එක. ඒ ලයිස්තුවම මේකේ සඳහන් වෙනවා මොනවද මේ ව්‍යාපාර කියන එක සම්බන්ධ. ඇමිනුම දෙකේ සඳහන් වෙනවා මොනවද ඒ අයට ලබලා දෙන සහන කියන එක සම්බන්ධව. දැන් ඇමිනුම දෙකේ තියෙනවා 2017 අංක 24 දරන සියලුම ආදායම් ලාභ සහ බෙදුණු ලබන ලාභාංශ තුන අපනුම තුන සියලු ආදායම් ලාභ සහ බෙදුණු ලබන ලාභාංශ පළමු 25 සඳහා පළමු වසර 25 සඳහා මේ පන්ත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු වලින් නිදහස් කර මේ වසර 25 කියලා මේකේ සඳහන් නොවන වසරකාර සඳහන් නොවන කීපෙකුත් මේකේ තියෙනවා. හැබැයි අමුණුම හතරේ මේකෙම පිටිපස්සේ කොලේ එකින් එක අංක 1 සිට 13 දක්වා මෙතන තියෙන්නේ 13යි. මෙතන තියෙන්නේ 13යි. හරියටම කවද සිට කවද වෙනකන්ද බදු සහන දෙන්නේ කියන එක හතරවෙනි යමුණුවේ තියෙනවා. දැන් මොකද්ද හර්ෂ සිල්වා මැතිතුමා කරන්නේ කොලේ වහලා ගහනවායි කියලා අපි කියන්නේ ඇයි? මේ තුන්වෙනි යමුණුවේ තියෙන එක මහලොකු චණ්ඩියෙක් වගේ අන්තිමට ඇවිල්ලා කතා කරන්න වෙලාව වෙන් කරපු වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැතුව. ඇමතිවරයා හැටියට මගේත් කතාව අවසන් වුණාට පස්සේ මට පිළිතුරු දෙන්න වෙලාවකුත් නැති වෙලාවේ. අන්තිම විනාඩි 5 ඇවිල්ලා බරපතල චෝදනාවක් කරනවා රටේ මිනිස්සුන්ට වැට් එක වැඩි කරලා ගජමිතුරන්ට හෙන්චයියන්ට බදු සහන දෙනවා කියලා මේ කාල සීමාව දක්වන්නේ නැති ඇමුණුම තුන විතරක් පෙන්නලා සභාගත කරනවා. දැන් මේ ගැසට් එකත් එක්ක මේ ඇමුණුම් සියරම අපේ මේසෙ උඩ තියෙනවා පාර්ලිමේන්තුවේ. නමුත් හිතාමතා පාර්ලිමේන්තුව සහ මේ රටේ ජනතාව නොමග යවලා
තුට්ටු දෙකේ දේශපාලනය කිරීමට හර්ෂ සිල්වා මැතිතුමා වගේ කෙනෙක් ඉදිරිපත් වීම පිළිබඳව මගේ බරපතල කරුණාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මොකද පෝට් සිටි ව්‍යාපෘතිය කියන්නේ අද රටේ තියෙන ප්‍රමුඛම ව්‍යාපෘති. අපි දැඩි වෙහෙසක් ගන්නවා මේ තියෙන ඔබතුමාලා දන්නවා ඇති වෙච්ච ආර්ථික පසුබෑම. ඒ ආර්ථික පසුබෑමත් සමග මේකට ආයෝජකයෝ ගෙන එන්න පහසු නැහැ. අපි සියලු දෙනා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් දැඩි උත්සාහයක් ගන්නවා මේකට ආයෝජකයෝ ගෙන එන්න. දෙයියෝ බලලා වගේ කියලා කිව්වත් කමක් නැහැ. දැන් මේ 12 දෙනෙක් මේකේ ආයෝජනය කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේකේ ආයෝජනය කරන්න අවම ත්‍රිෂෝල්ඩ් එක ඩොලර් මිලියන 100යි. පාසල් ඉස්පිරිතාල් නැත්නම් සමාජ බලපෑමක් තියෙන ඒවට ඒවට කියන සෝෂල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන ප්‍රොජෙක්ට් වලට විතරක් ත්‍රිෂෝල්ඩ් එක නැත්නම් ආරම්භක ආයෝජනයේ මිලියන 25යි. හැබැයි අනිකුත් සියලුම මූල්‍යමය නැත්නම් බිස්නස් ප්‍රධාන වශයෙන් ව්‍යාපාර වෙන අවම ආයෝජනය කිරීමේ අවම මට්ටම ඩොලර් මිලියන 100යි. දුරේ ඩොලර් මිලියන 100 බැගින් ආයෝජනය කරන්න 12 දෙනෙකුට අමාරුවෙන් ගෙනාපු මේකෙන් 2ක් 25 වදයක් තියෙනවා. ගෙනාපුවාම එයට යම් බදු සහනයක් ලැබලා දීපුවම ඒ බදු සහනේ පිට තමයි මේ ආයෝජන මේක ඇතුළට එන්නේ. සහන දුන්නේ නැත්නම් එයා එන්නේ නැහැ. එතකොට ඒ බදු සහනේ පිට පෙන්නලා අපි ගිනනලා ආයෝජනය කෙරුවට පස්සේ මේ ප්‍රධාන ව්‍යාපෘති රටට හුවා දක්වන්න හදනවා. මෙන්න අය කරගත්තේ නැති බදු ප්‍රමාණය. මේ ව්‍යාපෘති 12 ගෙනාවේ නැත්නම් කෝ ඒ බදු ප්‍රමාණය කොහොමද අය කරගන්නේ? මේ ව්‍යාපෘති 12 ආවෙ නැත්නම් කෝ ඩොලර් මිලියන 100 ගානේ ව්‍යාපෘති මෙතන 12ක් නෑ ව්‍යාපෘති 10ක් දෙකක් තියෙන 25. එතකොට කෝ එම් පුතේ ආයෝජන හැටියට රටේ එතුමා එක සැරයක් ආයෝජන අමතිවරයෙක් විතර මේ පෝච්චිඩි කමිටුවක් තිබුණා ඒ කාලේ යහපාලන සමයේ ඒ කමිටුවේ සභාපතිවරයා හැටියට දැකියා. මේකේ අනපනත් භාගයක් හදනකොට මේකට සම්බන්ධ වෙච්ච කෙනෙක් තමයි හර්ෂ සිල්වා මැතිතුමා. නමුත් මේවා දැන ඡන්දෙලම් වෙච්චාම මේක භාවිතා කරලා දේශපාලනය කරන එක ඉතාම කනගාටුවට කාරණයක් කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න අවශ්‍යයි. ඒකම රටට සහ ජනතාවට අපි පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ප්‍රමුඛම තියෙන ආයෝජන ව්‍යාපෘතිය පෝච්චිඩි ව්‍යාපෘතිය. අද කඩිනමින් ඒ කටයුතු කරගෙන යනවා. දැන් කටයුතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ඔබතුමාට ගියොත් දැන් යනකොට ඕනම් පටිගත කරගන්න පුළුවන්. ඒ කටයුතු කඩිමුඩියේ අවසාන කිරීගෙන යනවා. දීර්ඝ කාලයකට පසුව මේ ආයෝජක පැමිණිලා මුදල් රෙගුලාසි දැන් බැංකු රෙගුලාසි අපි සකස් කරමින් පවතිනවා. මේ රෙගුලාසි සකස් කිරීමෙන් අනතුරුව මේවා ගැසට් වෙලා මේ එන ගැසට් පිළිබඳ තමයි මේ විවාද කරන්නේ. මේ අවස්ථාවේදී මේ අය දැන් ආයෝජනය කරන්න පටන් ගන්න තියෙනවා. මෙවැනි ආර්ථික අර්බුදයක් තිබිච්ච රටක නැවත ඒ අය ජනාධිපතිතුමා සහ රජය ගැන විශ්වාසය පළ කරන මේ ආයෝජනය කරන්න කටයුතු කරන අවස්ථාවේ මොන රටේ බලපෑමද දන්නේ අපිට ආරංචි තියෙනවා. එක එක රටවල් වල කණ්ඩායම් රෑට හර්ෂ සිල්වා මැතිතුමාත් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමුත් හමු වෙනවායි. පෝච්චිඩි ව්‍යාපෘතිය අකමැති රටවල් ඉන්නවා. ඒක වෙනම කතාවක්. මේක තියෙන වෙන රටක නෙමෙයි, මේක තියෙන අපේ රටේ. මේක අපේ රටට ඕනේ විදිහට කරනවා මිසක් වෙන රටවල් වල ඕනේ විදිහට කරන්නේ නැහැ. මේක චීන ව්‍යාපෘතියක් කියලා හොවා දක්වනවා. මේ චීන ව්‍යාපෘතියක් නෙමෙයි, චීන සමාගම මේකේ කොන්ත්‍රාත්කරු පමණයි. ඒ මේ වැඩේ කරපු කොන්ත්‍රාත්තුව වෙනුවෙන් එයාට ඉඩම් කට්ටි 46ක් අපි ගෙවීම හැටියට ලබලා දීලා. ඒ ඉඩම් කට්ටි 46 යම් කෙනෙකුට එයා විකුණපු දවසට ඒ ආදායම තමයි චෙක් පෝච්චිඩි කියන කොන්ත්‍රාත් සභාගමට එයාට ලැබෙන්නේ. මේක විතරයි මේ හෙක්ටයාර 269ක් හෙක්ටයාර 269ක් බූදෙන් ගොඩ කරලා මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එයාට ගෙවීම තමයි ඉඩම් කට්ටි 46ක්. ඉඩම් කට්ටි 46ක් ඒ ගෙවීම වෙනුවෙන් ලබලා දෙනවා. මෙපමණයි චීනයේ මේකත් එක්ක තියෙන සම්බන්ධතාව. නමුත් ගෝලීයව තියෙන දේශපාලන තත්ත්වයන් අනුව නොයෙකුත් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මැතිවරණවලදී සහාය ලබා ගැනීමට වෙන්න පුළුවන්. රට රටවල් වල තානාපතිකාරවලට රැට සාකච්ඡා කියන බව අපි දන්නවා. ඒ සාකච්ඡා කරක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ සාකච්ඡා මූලික කරගෙන ඒවා පාර්ලිමේන්තුවට ගෙනල්ලා බොරු කියලා පාර්ලිමේන්තුවනම ගෙවලා ජනතාවනම ගෙවලා මේ වගේ තුන්වෙනි පිටුව සභාප හතරවෙනි පිටුව ඉරලා තුන්වෙනි පිටුව විතරක් සභාගත කරලා තුට්ටු දෙකේ දේශපාලනය කරලා මේ රටට එන ආයෝජන නවත්තන්න හර්ෂ සිල්වා මැතිතුමා වගේ කෙනෙක් කටයුතු කිරීම පිළිබඳව මගේ බලවත් කනගාටුව මේ වෙලාවේ ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. ඔබතුමාලට මේ අවශ්‍ය ලියකියවිලි අපි ලබලා දෙන්න. ඔබතුමාලගේ සහාය අපි ඉල්ලනවා මේ රටේ ජනතාවට මේක ඇත්ත කියන. මොකද මේක ආයෝජකින්ට මේ මතය ගියාම ආයෝජකයෝ කැමති නැහැ. ආයෝජකයෝ හිතනවා නම් මේ රටේ ජනතාව හිතන්නේ මේ අය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එන්ජයියෝයි කියලා. එන්ජයියෝ නිසා ඉඩම දුන්නා කියලා හිතනවා නම් කිසිම මිනිහෙකුට ඉඩමක් දීලා නැහැ. ඩොලර් මිලියන 100ක් මේකට ගේන්නේ නැත්.
ඩොලර් මිලියන 100 10ක් මෙතන තියෙනවා. තව ගණනාවක් එන්න තියෙනවා. මේ කරන්නේ මේ එන්න තියෙන ඒවා නතර කරන්න උත්සාහ කරන එක නොයෙකුත් අයත් එක්ක කරන සාකච්ඡා පදනම් කරගෙන. ඒ නිසා මේක නිවැරදි කිරීම සඳහා තමයි අද මේ සාකච්ඡාව අපි පැවැත්වුවේ. මේක නිවැරදි කරන්න ඔබතුමාලගේ සහාය අපි ඉල්ලනවා. මම දැක්ක ඩියුටි ෆ්‍රී එක ගැනත් මොකද්ද කේම් බලක් කතා කරන්නේ. ඩියුටි ෆ්‍රී අපි ඩවුන් ටවුන් ලෝකේ වුණ තැනක ගියොත් ඩවුන් ටවුන් ඩියුටි ෆ්‍රී කියන සංකල්පය දිනවා. ඒක තමයි වරාය සහ ගුවන්තොට පොළවල තියෙන ඩියුටි ෆ්‍රී. ඊගාවට තියෙනවා ඩවුන් ටවුන් ඩියුටි ෆ්‍රී කියලා එකක් ලෝකේ හුඟක් රටවල් වල තියෙනවා. ඒ තමයි ගුවන්තොට පොළේ නැති වුණා. පිටරට ඉඳලා එනවනම් යම්කිසි කාලයක් අර අද චෙන්නයි වලට ගිහලා හෙට හවස ගිහලා බඩු ගන්න බෑ මොන බොරුවක්ද? අපේ රෙගුලාසි දැන් අද මේ පාවිච්චි කරනවා. අඩුමතර මේක කීයද? අවුරුද්දක්ද කොහෙද කාලයක්? අවුරුද්දක් පිටරට ඉඳලා අවුරුද්දකට එකලා ඕ සමාන අවුරුද්දකට එකවරක් පිටරට ගිහිල්ලා එනවනම් අවුරුද්දකට එකවරක් අපි හදලා තියෙනවා ඩවුන් ටවුන් ඩියුටි ෆ්‍රී කියන්නේ ඒකේ බෝච්චි දෙකේ අපි හිට අනිද රූට් කරගෙන ඉන්න ඊරු බදු රහිත සාපු සංකීර්ණේ අවුරුද්දකට එකවරක් මේකට ඇවිල්ලා තමන්ගේ පාස්පෝර්ට් එක පෙන්නලා තීරු බදු රහිතව යම් බඩු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන විදියට. ඒකේ මේ බ්ලෙන්ඩරුයි ටීවී රේඩියෝයි මේ එයාර්ෆෝන් උයි හෙඩ්ෆෝන් උයි නෑ. මේකේ තියෙන්නේ අධික ඉලක්ක ඇති බ්‍රෑන්ඩඩ් බාණ්ඩ තමයි ඒ ඩවුන් ටවුන් ඩියුටි ෆ්‍රී වල කොයි රටෙත් තියෙන්නේ. දැන් මේකෙදි කියනවා උදේට චෙන්නයි වලට ගිහලා හවසට ඇවිල්ලා මේකෙන් බඩු ගන්න පුළුවන්. ඕක වෙන මිනිහෙක් කිව්වා නම් විශ්වාස කරන්න. නමුත් හර්ෂ සිල්වා මැතිතුමා වගේ මේකට සම්බන්ධ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට මේකේ හිටපු එක සැරයක් මේක පරිපාලනය කරන කමිටුවේ සභාපතිවරයා හැටියට හිටපු මේ නීති රීති භාගයක් මූලිකව සාකච්ඡා කරනකොට හිටපු මිනිහෙක් මේ වගේ දෙයක් කියනකොට ඉතාම පැහැදිලි වෙනවා ඔබතුමාට වුණත් අපිට වුණත් මේ ව්‍යාපෘති කඩාකප්පල් කරලා රටේට එන ආයෝජන නතර කරලා රට නැවත වට්ටලා එක සැරයක් අර තව කණ්ඩායමකුත් කෙරුවා වගේ රට වට්ටලා බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණය පැහැදිලි කියන කාරණේ මතක් කරන්න ඕන. අමතුමා දැන් මේ ඔබතුමා කියන විදිහට දැන් හර්ෂද සිල්වා මහත්තයා කොතනින්ද මේ බදු සහනය කියන කැල්ල අල්ලගෙන තියෙන ඔබතුමා? නෑ දැන් මේ ඊයේ මේ ගැසට් එකනේ බලුනේ. ඒකෝර මේ ගැසට් එකේ තියෙනවා මේ ආයතන 12ට අපි ලබලා දෙන බදු සහන මොනවද? එතකොට ඒකේ පළවෙනි ඒකේ මේ මේ තමයි ගැසට් එක ඔබතුමාලාට මේක දෙන්න. මේකේ කියනවා ආයතන ටික මොනවද කියලා. ආයතනේ ඊගාවට මේකේ තියෙනවා මේ ඇමුණුමේ තියෙනවා දෙන සහනේ මොකද්ද කියන කතාව. හැබැයි මෙතන සහනේ වර්ගය කියලා තියෙනවා මිසක් අවුරුදු ගාන මෙතන දාලා නැහැ. ඒකට තමයි ජීවිත කාලය කියලා පෙන්නන්නේ. ඉරල හංගන්නේ මොකද්ද? මේ හතරවෙනි. හතරවෙනි කියේ 12ෙම තියෙනවා කවද සිට කවද දක්වාද බදු සහනේ දෙන්නේ කියලා. මේකේ 100 බිලියන් ඩොලර්ස් වල ඒවට දෙන බදු සහනේ මම පැහැදිලි කරන්න. ඔබතුමාට මේක අපි දෙන්න අහකට දෙයක් නැහැ. ඒකේ තියෙන්නේ ඩොලර් මිලියන 100ක ආයෝජනයක් ආපුවම අවුරුදු 25ක් 0 අවුරුදු 25ක් බදු බිංදුවයි. ඉතුරු අවුරුදු 10 බදු 150යි. ඒ අවුරුදු 10ට පස්සේ බදු සාමාන්‍ය පරිදි ගෙවිය යුතුයි. ඊයෝග තමයි තියෙන ලොකුම බදු සහන. මේකේ දීලා තියෙන්නේ. ඊට වැඩිය සහන නැහැ. අනිත් ඒවා ඊට වැඩිය අඩුයි. 25 නම් ඊට වැඩිය අඩුයි. ඉතින් මේකට තමයි මේ හතරවෙනි පිටුව හංගලා තුන්වෙනි කොලේ වහලා ගහනවා කියලා මං කිව්වේ ඒකයි. හතරවෙනි කොලේ හංගලා තුන්වෙනි කොලෙන් ගහලා තුට්ටු දෙකේ දේශපාලනය කරන්න හදනවා පාර්ලිමේන්තුව. අමතුමා මේ ඊයේ චන්දිම වීරකොඩි මන්ත්‍රීවරයා කියනවා සමුජ ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී මේ වරාය නගරයට ආයෝජකයෝ නැහැ. දැන් ආයෝජනය කරන්න කවුරුත් එන්නේ නැහැ. අපි ගාලු මෝදර කලින් මීට කලින් හිටියපුවා නාන කියලා පුද්ගලෙක්. දැන් ඒගොල්ලෝගේ කට්ටියකට මේ වඩේ විකුණ නැහැ. දැන් මේ ආපු ආයෝජකයෝගේ නේ නාන්නේ මේක ඇසට් කරන්නේ. එතකොට ආපු ආයෝජකයෝ ටිකනේ මේ නන්නේ නානලාට වඩේ විකුණන්න දීලා තියෙන්නේ හර්ෂ මහත්තයා හිටපු කොමිටියෙන්. හරි මෙගා පොලිස් අමාත්‍යංශයට මේක තියෙනකොට තමයි මේ 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 පෝට් සිටිගේ ත්‍රිෂෝල්ඩ් එකට යටත් නොවන අයට සුළු ව්‍යාපාර తాවකාලික ව්‍යාපාර කරගෙන යන්න අවසරය දීලා තියෙන්නේ මෙගා පොලිස් අමාත්‍යංශයට. එතකොට පොලිස් කමිෂන් මේ සමාන පෝට් සිටි කමිෂන් එතකොට බිහි වෙලා නැහැ. එතකොට ඒ කාලේ තමයි తాවකාලික ව්‍යාපාර කියලා අවුරුදු 5කට වෝටර් ස්පෝර්ට්ස් නොයෙකුත් රෙස්ටෝරන්ට් මේ වගේ දේවල් කරන්න දීලා තියෙනවා. මම පෞද්ගලිකව හිතන්නේ නැහැ ඒක නරකයි. මොකද ඕක වැහිලා තියෙනවා. ඔව් ඒවට තමයි සතයක්වත් බදු නැහැ. ඒවට කමිෂන් එකකට සල්ලි ගෙවන්නෙත් නැහැ. කොහෙටවත් සල්ලි ගෙවන්නේ නැහැ. කොන්ත්‍රාත් සමාගමට අවසර දීලා තියෙනවා. මේ පොඩි පොඩි දේවල් වලට දීලා ගානක් හොයාගෙන ඒක අපි කරපු දෙයක් නෙමෙයි. ඒක මෙගා පොලිස් අමාත්‍යංශයෙන් කරපු දෙයක්. මම පෞද්ගලිකව ඒකට විරුද්ධ නැහැ. මොකද මම හිතනවා ජනතාව ඕක දකින්නේ හරි පෝච්චිඩියේ වෙන දේ දකින්නේ හරි ඕවට යන නිසාද. අපේ ඒක සම්පූර්ණ නීති විරෝධී.
රජයේ මුදලක් කියන්නේ නැහැ. නගර සභාවකින් අවසර ගන්නෙ නැහැ. සමාරෝපිත මත්පැන් විකුණන තැන් තියන්නත් පුළුවන්. ඒවට ලයිසන් එහෙමත් නැහැ. ඔබ මේක ඒ කාලේ කරපු වැඩක්. අපි පිළිගන්න නේද? හැබැයි පෞද්ගලිකව මම හිතන්නේ නැහැ. මේ තියෙන තත්ත්වය අරුව එක නරකයි කියලා. මොකද මිනිසු මේක දකින්නේවත් අද ඒකට. එතකොට අපි තීන්දුවක් අරගෙන තියෙනවා. අපි ගත්ත දවසේ ඉඳලා කිසිම తాවකාලික ව්‍යාපාරයකට අවසර දීලා නැහැ. මේ ඔක්කොම ඉවර වෙනවා 20යි 27. ඔය දීපේ වගේ අවුරුදු 5 ඉවර වෙනවා. එතකොට මේ සියල්ල ඉවත් වෙනවා. දැනටත් මේ තියෙන ප්ලොට්ස් වලටත් ආයෝජක වෙනවනම් ඒ කාලේ ඒ අයම ඒ ගිවිසුමේ දාගෙන තියෙනවා. ආයෝජක ආවත් අයින් කරගෙන යන්න ඕනේ කියලා. ඉතින් එහෙම ලොකු බලපෑමක් මේක නැහැ. නමුත් වඩේ විකුණන මිනිස්සුක නැහැ. එහෙම එකක් නැහැ. නමුත් යම් ප්‍රමාණයේ මේකට මේකේ ප්‍රධාන සැලසුමට අයත් නොවන ව්‍යාපාර තමයි දැන් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක හොඳයිද නරකද කියන එක වෙනම කතාවක්. මගේ පෞද්ගලික මතය ඒක නිසා මිනිස්සු මේක දකිනවා. ඒස ඒකේ ලොකු නීත්‍යානුකූලව වැරදි වුණත් මම පොඩි හොඳ පැත්තකුත් දකිනවා. නෑ මෙහෙමනේ ඩොලර් මිලියන 100ක් බැංකුවේ දාලා තිබ්බම බදු සහන දෙන්නේ නෑ. ඩොලර් මිලියන 100ක් ගෙනල්ලා ඒ ඉඩම් කට්ටිය මිල දීලා අරගෙන ඒකේ ඩොලර් මිලියන 100ක් කියන පොඩි ගාණක්. හරි එතකොට ඒකේ ගොඩ මොනව හරි හදන ගොඩනැගිල්ලක් හදලා ඩොලර් මිලියන 100 ගොඩනැගිල්ල අපිට දාන දීලා යනවා නම් හොඳයි. ඔතන ලොකුද? ඔබතුමා කියන විදිහට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරලා පළවෙනි අවුරුදු 25 ඉඳලා රුපියලක්වත් ගෙවන්නේ නැතුව ඒ ඩොලර් මිලියන 100 ආයෝජනය අපිට දීලා යනවා නම් හොඳයි. රජයට දීලා. එහෙම යන්නේ නැහැ. ඒ ව්‍යාපාරයක් කරන්න. ප්‍රධාන කාරණේ තමයි මේ සහන නැත්තම් ඩොලර් මිලියන 100 ආයෝජනේ එන්නේ නැහැ. එතකොට ඒක නැත්තම් අපි කොහොමද බද්දක් හදන්නේ? දැන් අපි දුන්නේ 12 මා වෙන. දැන් හර්ෂ හදලා කියනවා මේ 12ෙන් අවුරුදු 25කට මෙච්චර බද්දක් නැති වෙනවා. ඒ සහන දුන්න නැත්තම් මේ 12 මා වෙ නැත්තම් කොහොමද බද්දක්? ඒ බොරුනේ කරන්නේ. ආයෝජන කියන්නේ මේ පොලිසිටි එකේ BOI එකේ. BOI එකේ අපි සෝන් ඇතුලේ දෙනවා ඉඩ ආයෝජක. දෙන සහන මිලට. එයාටත් අවුරුදු 10ක් 15ක් 20ක් අපි බදු සහන දෙනවා. එතකොට ඒ අයගේ මොකද අපිට ලැබෙන ප්‍රතිලාභය? බදු ලැබෙන්නේ නැහැ අවුරුදු 10කට 15කට 20කට විතර. හැබැයි මිනිසුන්ට රස්සාව හම්බෙනවා, ලොජිස්ටික්ස් ඩෙවලොප් වෙනවා, ග්‍රාමීයව ඒ ප්‍රතිලාභ රටට යවනවා. BOI ව්‍යාපෘති මේවට වැඩි වෙනස්. නමුත් ඒකත් එහෙම තමයි. එතකොට බදු සහන දෙන ක්‍රමවේදයක්. හිතුණු හිතුණු කෙනාට බදු සහන දෙන්නේ නැහැ. SDP කියලා ඉතින් ස්ට්‍රැටජික් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් කියලා. දැන් ඒකත් දෙන එක නතර කරලා තියෙනවා. අවසානම SDP දෙක තමයි හෙට අනිද්දා විවෘත කරන්න තියෙන වෙල්කම් හොටෙල්ස් එක HTC කියන එකයි වෝටර් ෆ්‍රන්ට් එකයි ඩොන් කිසෙන් කරන. මේ දෙක තමයි අවසාන SDP ප්‍රොජෙක්ට් දෙක. එතකොට SDP ප්‍රොජෙක්ට් වලට හැකියාව තිබු තියෙනවා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා ඒ ව්‍යාපෘතියට අවශ්‍ය බදු සහනය නිර්මාණය කරන්න. එකින් එක. එහෙම ඒවත් ඉස්සර තිබුණා. දැන් ඒවත් අපි නතර කරලා තියෙනවා.